ඇවිලමං කාලේ ඉල්ලවා හැබැයි ඒ වෙලේ මොහොතේ මම මේ ප්‍රකාශය කරා නම් මම වෙනත් පක්ෂද්‍රෝහී බවට පත් වෙනවා. ඒ නිසා මං කාලේ අරගෙන අද දිනය මේ ප්‍රකාශය කරන්න මම ඉල්ලීම කරේ ගරු කතානායකතුමනි 9 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය වෙලා දැන් මම අවුරුදු 8 කාසන කාලයක් මම හිතනවා මගේ දේශපාලනය මට තන්ද ලබා දුන්න ජනතාව වෙනුවෙන් උපරිමයෙන් සිද්ධ කරයි කියන කාරණය. නමුත් ගරු කතානායකතුමනි මම අවස්ථා ගණනාවකදී පෞද්ගලික මෝරදුන කාරණා කීපයක් දන්නවා. ඔබතුමත් සමහර කාරණා දන්නවා. ඔබතුමා දන්නවා මම 11 12 වෙනකොට මේ සභාවේ නැහැ. නමුත් උදේම එනවා, උදේ ප්‍රශ්න අහනවා, කතා කරනවා. මට තව 3 දිනක් ඉන්නවා, දෙන්නේ පෙරපාසල් යනවා. ඒ පෙරපාසල් දරුවෝ ගේන්නත් පාසලට දාන්නත් මම හැබැයි වෙලා තියෙනවා. මම දන්නේ නැහැ. මට ඒක මගේ දරුවෝ නිසා යන්න වෙලා තියෙනවා. මම ඒ නිසා සමාජයේ වෙන බරපතල ප්‍රශ්න වලට මූණ දෙනවා. විශේෂයෙන්ම ජනතා නියෝජිත දෙයක් කැරෙන මේ 225 පිළිබඳව ගරු කතානායකතුමනි මහා විශාල විදියේ එපාවීමක් රටේ සමාජය තුළ තිබෙනවා. දැන් මේ පෞගිය දිනක මේ හරියේ මේ 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 දේවන්නාවේ කිඹුලෙක් ගොඩ වෙලා තිබුණා. විශාල ජන සංඛ්‍යාවක් එකතු කරලා රාශි වෙලා හිටියා. මමත් දන්නේ නැතුන් ගෙදර ගිහලා එබිගම් කරා. හැබැයි ජනතා වේදනයි කිඹුලා ඇහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ කිව්වේ මොකද්ද මේ 225ම කාපන් කියලා. හැබැයි මමත් අහගෙන හිටියා ගරු කතානායකතුමනි. හැබැයි මම 2006 ප්‍රාදේශ සභාවේ නගර සභාවේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මම හිතනවා මම V8 එකක පාර්ලිමේන්තුව ආවේ. මට අද V8 එකක් නැහැ. මම මේ ජන සමාජයෙන් අහන මේ ප්‍රශ්නේදී මගේ දරුවන්ට සමහරවිට සාප කරන ගරු කතානායකතුමනි. කියන්නේ 225 දරුවන්ටත් සාප කරන තැනට මේ රටපත් වෙලා තිබෙනවා. ඒක ඔබේ අපේ වැරදි වෙන්න ඇති. ඒ නිසා මේවා ඉවසගෙන දේශපාලනය තුළ තවත් ඉදිරියට යනවද නැද්ද කියන කාරණේ පිළිබඳව බලපතලව පෞද්ගලිකව මට දැනෙච්ච ප්‍රශ්නශා ගරු කතානායකතුමනි 9 වෙනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉල්ලා සිටිය යුතුයි කියන ලිපි ඔබතුමාට බාර දුන්නා. ලේකම් තුනම බාර දීලා තිබෙනවා. ඒක ඒතා ගෞරවයෙන් පිළිගන්නේ කියලා මම මුලින්ම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මොකද ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ නීතිය සම්ප්‍රදාය සියල්ල කොතෙක් තිබුණත් ඒ සියල්ල නීතිගරුක සම්ප්‍රදායක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ අද මම මේ කතා කරන විදිය, මම කතා කරන මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඇසරෙන විදිය පටිගත වෙනවා ගරු කතානායකතුමනි. ඒ තරක් නෙමෙයි, ඒ සියලු දේ කියන්නේ මොනවාද, කතා කරන්නේ මොනවාද කියන එක රෙකෝඩ් වෙනවා ගරු කතානායකතුමනි. හැබැයි ඔබතුමා නීති අනුකූල අවසර දීලා තියෙන මේ මයික් එකට කතා කරොත් විතරයි ඇන්සර්ඩ් එකට ලියන්න කියලා. හැබැයි ගරු කතානායකතුමනි එක්තරා අවස්ථාවක ලියවිලා තියෙනවා අපි නොකියපු දේවල් අඩා ඇන්සර්ඩ් වල. හන්සාට වෙලා ලියවලා තියෙනවා මම මේ මයික් එකට කතා කරපු නැති දේවල්. එතකොට කතාවේ බරපතල ක්‍රාණනය. මේ හන්සාට එක කියන්නේ නීතිය ඉදිරියේ ගිනියන්න පුළුවන්. එතකොට කතානායකතුමනි එවැනි අවස්ථාවලදී ඒවා සමහර තැන්වල වසන් කරපු කාරණා බොහොමයක් තියෙනවා. මේවා හරි බරපතල කාරණා. පෞගේ සතියේ අපි මුණ දුන්න විශාල බරපතල ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවා ඒ හැමුවේ මං හිතුවා මගේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධෝරය පිළිබඳව විශේෂම ජනතාවගේ පැත්තෙන් ජනතාව හිතනවා මමත් වැරදිකාරයෙක්. ඒ කියන්නේ මමත් මේ 225 දීලා බලන්නේ ඔබතුමා ඇතුළු. හැබැයි මම අර්ධ සාක්ෂියට එකඟව මම දන්නවා මගේ දේශපාලන ඇසුරීම මොකද්ද කියලා. හැබැයි මම කැමති නැහැ මගේ දරුවන්ට සාප කරනවට මේ රටේ ජනතාව. මේ 225 තුළ ඉතා සුළුතරයක් ඉන්නවා, කිසි වැරද්දක් කොරකමක් වංචාවක් නොකරපු උදවිය. හැබැයි එයාලත් මං වගේ ඇති, මං වගේ මානසිකත්වයෙන් ඇති. හැබැයි මං කරන දේ උන්ට කරන්න බැරුව ඇති. හැබැයි ගරු කතානායකතුමනි මට හිතුණා මම මගේ දරුවා ගැන හිතලා මේ රටේ ජනතාව මේ කරන සාපය එක පැත්තකින් මුදව ගන්නත්, අනිත් එක විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව පිළිබඳව තිබෙන විශ්වාසය බිඳිලා කියලා ජනවරම නැහැ. එනයි ජනවරමක් නැති මේ පාර්ලිමේන්තුව තුළ ඒ ජනවරම නිවැරදිව අවශ්‍ය වැඩපිළිවෙල වර්තමාන ආණ්ඩුව තුළින් ගොඩනැගිය යුතු කියන බලපෑමත් එක පැත්තකින් මේ සමගැනීම තුළ මම බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි. අලුත් පාර්ලිමේන්තුවක් තියන්න, මැතිවරණයක් තියන්න, ජනතාව කැමති වෙන, රටේ පුරවැසියා කැමති වෙන ඒ දේශපාලන ජයග්‍රහණයට අවශ්‍ය වැඩපිළිවෙල ලබා දිය යුතුයි කියන කාරණේත් මේ මගේ තීන්දුව තුළ තිබෙන බව ප්‍රකාශ කරන අවසාන වශයෙන් ගරු කතානායකතුමනි, ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ඔබතුමා නායකයෙක් විතරක් නෙමෙයි මට වියෙක් හැටියට පිට වෙලා තිබුණා. මම අද සතුට වෙනවා ගරු නායකතුමනි මේ රටේ දේශපාලන වශයෙන් බොහෝ දෙනා රඟපෑම් කරා. මෙරටේ දරුවන්ගේ පියාවන් හැටියට කටයුතු කරන්න බොහොම වික්‍රාමිත ක්‍රියා කරා. දරුවෝ වඩව්වා, උම්මා දුන්නා. හැබැයි දරුවන්ට සැලකුවේ නැහැ. නමුත් ඔබතුමා අද මගේ දරුවෝ 3 දෙනාත් එක්ක මගේ දරුවටත් පියා වෙන්න පුළුවන් කියන ඒ වැඩපිළිවෙල මේ සමාජය තුළ පෙන්වලා තියෙන ඔබ අද පීතෘත්වයේ ලබාගත් පියෙක් හැටියට තමන්ගේ දරු සුරතල්
බලන නායකයෙක්. ඒ නිසා මට ලොකු විශ්වාසයක් තියෙනවා ඔබතුමා මේ රටේ අනාගතයේ දරුවෝ අපේ දරුවෝ බලාගනී කියලා. මේ ගෞරවය මම දෙන්නේ මම දැක්ක ඔබතුමා 5 6 7 වෙනකොට දැන් නැහැ. ඒ හොයලා බලන කරුකස නායකතුමනේ එතුමා පියෙක් හැටියට දරුවෙක් නලවන දරුවෙක්ගේ දරු සුරතල බලන්න පුළුවන් තැනට අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා මම මේ එක්සත් සමගි ජන බලවේගය තුල තිබෙන අඩත්තේටම පීඩන නිසා නෙමෙයි මේ තීන්දුව උදේක ගන්නේ. එතුමා උදේ ඉඳන් මල් ළඟට ඇවිල්ලා කිව්වා ගරු නායකතුමනි, ඔබතුමාට ඔබතුමාගේ පක්ෂයට ඔබතුමාට කිසිම කැලල්ලක් වෙන්න දේශපාලන අහිතක් හිතන්න වැඩ පිළිලක් ගන්න දෙන්නේ නැහැ ගරු නායකතුමනි. මොකද ඔබතුමාත් එක්ක මම ඉන්නෝ, මගේ දේශපාලනය කරන මම කරන්නේ සමගි ජන බලවේගය. සමගි ජන බලවේගය අර දේශපාලන පක්ෂයක් මට නැහැ. මම ඉන්න තැන හිටපු තැන හැමදාම හොඳට හිටියා. ඒක මගේ ප්‍රතිපක්තිය. ඒ නිසා ඒතනින් මට අසාධාරණයක් කිසි දෙයක් නොවන බව මේ අවස්ථාවේ මම කියන්නේ. හෙට මං දන්නේ නැහැ. හෙට එළි වෙනකොට ජනමාධ්‍ය තුල ගරු කතානායකන් පුවත්පත් කියනකොට මං හිතන්නේ ඔබතුමාට අපිට අපේ දරුවන්ට මහපාරේ වැහලා යන්න පුළුවන් කිද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. පුවත්පත් නිවේදකයෝ මේ 225ට සාප කරන විදිය කියන විදිය මම දන්නේ නැහැ. හෙට උදේ චමින් දෙකේ මේ කතාව පිළිබඳව මොනා කියයිද කියලා මොනා කිව්වත් මට සතුටක් තියෙනවා. මට අවංකව දැනෙනවා හෘද සාක්ෂියට මේ රටේ අනාගත දරුවාගේ වගකීම වාර ගන්න පුළුවන් නායකයෙක් ඉන්නවා. එතුමා මේ රටේ මේ දේශපාලන බලය නිර්මාණය කරන වෙලාවට මට හැකියාවක් තිබුණොත් මගේ දේශපාලනය නැවත කරන්න කටයුතු කරන නිසා මම හිතනවා සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ඔබතුමාගේ හැමදාම වැඩපිළිවෙල මේ රටේ ජනතාව දැක්කේ අර සින්දුවක් තියෙනවා පිට කවරේ බලලා තීන්දුව ගත්තයි කියන කාරණේ. එහෙම නෙමෙයි මම කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සම්පූර්ණ කතාව බලන්න අපේ කතාව බලලා තියෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් මේ කාරණා වැඩියෙන් කිව්වේ එතුමාට ලොකු වේදනාවක් දුකක් තිබෙන බව මට පේනවා. මට උදේ ඉඳලාම මේ ආරංචි ඔබතුමා කියලාද කොහෙද මේ මල්ලඟට ඇවිල්ලා කිව්වා. නමුත් මම සතුටෙන් තමයි මගේ මේ තීන්දුව ගන්න ගරු කතානායකතුමනි. 225 යහපත් කරන්න කියන කාරණේ තමයි මම ගරු ලේකම්තුමියගෙම ඉල්ලුවේ. ඔබතුමියලා ලොකු වගකීමක් තියෙනවා නිලධාරීන් නැටියට මේ 225 හරියට මේ වැඩේ හරියට කරොත් මම හිතනවා මේ රට ගොඩනගා ගන්න පුළුවන්. ඔබේ දරුවා මගේ දරුවා මේ සේවකයන්ගේ දරුවෝ විශාල වශයෙන් දුක් විඳිනවා සමාජය තුළ. ගරු කතානායකතුමනි, ඒ ප්‍රශ්නෙට විසඳන්න පුළුවන් ඒ යහපත් ගුණවත් නීතිගරුක 225ක් හදන්න පුළුවන් හයිය ඔබේ නිලධාරීතුමියලත් ඔබටත් ලැබෙන්නේ කියන බලාපොරොත්තුවේ නිසා මගේ ඒ ඉලාස්වීමේ ලිපිය නීතියානුකූලව පිළි අරගෙන මට මගේ සමග ගැනීමේ අවස්ථාව ලබා දෙන්න කියන ගරු කතානායකතුමා ඉල්ලා සිටීම මම නේනා බොහොම ස්තුතියි. ඔබතුමාට සුබ පතනවා. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ පනත් කෙටුම්පත් පිළිගැන්වීම මුදල් ඇමතුමා. ගරු කතානායකතුමනි, ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ